වාස් වුහ ඔවු මම හිතන්නේ දැන් පෙටරල් ඩීසල් භූම්තෙල් නැතුව ඉන්නකද සුබ පැටරල් ඩීසල් බූම්තෙල් ගෙනල දෙනකද සුබ දැන් ගෙනල දීලා තිබෙනවා එක. දෙක බදු බර වැඩි ජනාධිපත්තුවත් ප්‍රකාශ කළ තිබෙනවා දැන් එතුමම කියලා තිබෙනවා ආර්ථිකය ශක්තිමච් කර ගනිමු එතකොට අපිට බදු බර අඩු කරන්න පුළුවන් වැත්්තක අඩු කරන්න පුළුවන් අනිත් තියන බදු ක්‍රමය අඩු කරන්න පුළුවන් ඒ වගේම බාණ්ඩවල මිල අඩු කරන්න පුළුවන්. එසන්ට යන්න ඕනේ අපි ක්‍රමාණකූලෝ මිසක් අපි ඕන ඕන විදිහයට යන්නබ අප ඕ ඕන විදියට යන්නබේ අපි සල්ි ච්ු ගක හනන්කල තිතර නීති. නීතියෙන් අපත් අපි විසින් බැඳගට තිබෙන්නේ. ඒකයන්නේ සල්ි අච්චුක කහන්න බැරිනම්. එතකොට වෙන පාරක් නැත්තං යන්න තියෙනෙ මේ පාර විතරනම් වෙනත් පාරක් නෑ. ඉතින් මහජන දේශපාලන නායකෙන්ට විවිධ කතා කියන්න පුළුවන්. කටපයාගෙන හිටියෝ සද නැදුව ටැක්සකත් අඩු කල්ලා බඩුමිලත් අඩු කල්ලා ලයිට් බිලත් අඩු කල්ලා මේ දැන් ලැබුණු අවස්ථාවෙන්. අපිට දැන් අපේ නැවතල තිවිච් ලෝක බැකු ව්‍යප්‍රෘතියායනු සංගතට බැංකු ව්‍යපෘති හෙමනත්තන් ලෝක අපිට අආධරදිල නවත්තල තිබන සියලු ව්‍යාපෘති දැන් ඔන්න ජනවාරිමාස වෙනකොටටන් ගන්න.ඒතකෝට ආර්ථිකයට තව ඩොළ විශාල ප්‍රමාණයක් එකතුවීමට අම්බේන. දැන් ඔන්න එකොට අපිට පුළුවන් පෙබරවාරිමමාසේ මාර්තු මාසි විතරනවා ලයිඩ්බි අඩු කළලා බදුබර අඩුකරමින් හිෙමින් හෙමින් ක්‍රමක් ක්‍රමයින් ඉදිරියට යන්න. ෙන් යන බික් සුරංගනා කතාවලින් මේරටේ ජනතාව නැවත මුලා නොකල යුතුයි කියලා එවැනි පිරිස්සොල්ට ප්‍රකාශරන්න කැමති . ඒ ජාතික ප්‍රතිපත්ති රාමුවක් එහෙමනතන් ජාතික සභාවක් පාලිමින්තුවයි පිහිටවල තිබෙන. මං හිතනු ඊළඟ මැතිවරණයවොට එනකොට කණඩායම් දෙකක්කින්දි. එකක් ජාතික ප්‍රතිපත්ති වලට සහ ජාතික සභාවට එක කණ්ඩායම. සහ ජාතික ප්‍රතිපත්ති වලට විරුද්ධ කණ්ඩායම්. මේක තමයි ඊළඟ මැතිවරණයකිදී එන ප්‍රධාන කණ්ඩායම් දෙක. ජාතික ප්‍රතිපත්තිවලට එකඟ කණ්ඩායම සහ ජාතික ප්‍රතිපතිවට විරුද්ධ කණ්ඩයම. තකොට ජාතික ප්‍රතිපත්තිවල විරුද්ධ ඔබේ ප්‍රශ්ණ ඇ. ඒ අකඩ රාමුව සදාගත සකස්කර ගැනීම තමයි ජනාතිපත්තුමත් පාලිමේන්තු ඉන්න අණඩු පක්ෂි සහ අනකුත්යට සහයෝ දෙෙන කණ්ඩායම් ක්‍රියා කරමින් සිටන්නේ. එහෙම ශක්තිපත් රාමුවක් සකස්කරගත්තත් තමයි දැන් ඉදිරිපච් කරලා අපි ජාත්‍යන්ත්‍ර මූලයාර මුදුලට සහ ආධාර්ධෙන කණඩයම් මෝල්ට ප්‍රකාශ කල තිබෙනවා. කොහොමද අපි අපි මේ න අය ගෙවන්නේ කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා. එන ඒරාමයෙන් පිට පණන්න බෑ. ඒරාමෙන් පිට පැන්නොත් යන්න පාරක් නෑ. ඉතින් ඔබ සියලු දෙනට මමාරුයි අපි කතාක් කන්න කාටත් තමාරුයි ඒ අමාරුවයි මිඳන්න නම් නිදහසන් පස්සේ අවුරුදු හැත්ත පහක් කරපු විහිලුව නවත්තන ගමක් ඔබ කිව්ව විදියටම. යකඩ රාමුව වෙනස් කළ නොහැකි නීතිගත කර ගැනීම කළ ුතුව තිබෙන. දැනටඒගේ අම්්‍රමාණක් නීතිගත කරල තිබෙනු. අනාගත දේශාන පක්‍ෂෝලඩ පුරුග කියන්න බරිතනට නීතරී සකස් ක්‍රමින් තිබෙන. ඒක ඉන්දියාවේ ආණඩු ක්‍රමිවස්ථාවේ තිස් සත්ව ගන්තය අනුව ශක්තිමත් කල තිබෙන. ඉන්දියාව අණඩු්‍රමිවස්ථාව අපේ ආණඩු ක්‍රමවස්ථාවේ විසි නඹවිනිභගන්තිය අනුව ශක්තිමත් කරල තිබෙනවා. ඒක න මහජනයා මහජන පරමාධිපත්වය බල සම්පන්න සහ. ිනිසුගේ මූි යිතිවල්සිකම් හැසරවීම සම්බන්ධය මේ ආණඩුක්‍රම වස්සාාව දෙක ගැනව ීමක් කිව්ේ. ඉන්දාවේ ආ්ඩුක්‍රමවථාව එක් සය දසය වතාවක් මගේ මතගේ හැටියට සංසෝධනය වෙල තිබෙන. ෝකට අවශ්‍ය කරන පරිදි ආණඩු කක්‍රම වස්ථාව වේගෙන් සංසෝධනය කලලා තිබෙන ඔය මහර නොදන්නයි ගෙන බලන්න අපේ ආඩුක්‍රමවස්ථාව සංසෝධනය කරලන කියලා ධටවතාව. මදී ලෝක වෙනස් වෙලා කෝවිඩ්ඩගෙන් පස්සේ ලෝක අු නීතී හැන යරෝපය අලු නීත්‍රීති හැතුන. ප පාලිමේන්තු ංගලන්තේ පාලිේන්තු මරිකායි පාලිමේන්තු නීති පන්දතිය සම්පූර්ණිම මාරු කරා මූල්්‍ය පන්ධතිය සම්පූර්ණිම මාරු කරා ශ්‍රී ලංකාවේ දැන්වන්න පහුගිය මේ අවුරද්ධය පාසා හය ඇතුළද ඒකට ගැලපෙන පරිදි අම්යම් සංශෝධනය කරමින්තිබෙනු. තියනිසා ශ්‍රී ලංකාවත් ලෝකෙත් එක්ක තරකනවනම් ඒවිදිට ගමන් කළ තු කියලා ප්‍රකාශ කරන කැමති. ප. මං හිතන්නේ අපිට ලෝකයේ තිබෙන නීතිරීති පද්ධතියට සමගාමිම තමයි ශ්‍රීලංකාවේ නීතිීති පදධතිය සකස් කළ තිබෙන්නේ. එතකොට බදු යම් කිසි හේතුවක් නිසා නොගවෙන පුද්ජලෙකුට අවස්ථා හතරක් පහක් ති වෙන ඒ සඳහා හට දහසර කරුණු කියා. එක ඔොහුට අදාය බදුද පර්තමීතුර නිදහසර කරනු කියන්න පුළුවන් එතරින් අසාර්ථකුණ හම ඔහුට කිහිල්ලා. ඇ පිල් කමිෂ එකට තමන්ගේ නිදහසට කර්මු කියන්න පුළුවන්. එතනින් අසාර්ථක වුණ හම කොට ඇැිල් එකට ගහිල්ලා නිදහසර කර්ම කියන්න පුළුවන්. එතනින් අපෝසත් වන හම ඔහුට ගිහිල්ලා සුප ශ්‍රේෂ්ඨාආධිකරණයට මේ නඩුව ඉදිරපච්චරන්න පුළුව. එතකොට මේ වුරදු පහක හයක ක්‍රියාවලයක් දැම් බලනවා ජධතිපත්වවා කොහොම මේ ක්‍රියාවලිය යම් කිසි ආකාරයකට ලෝකයේ තිබෙන නීතරීති මූල්්‍ය පපතිපත්තිට අනුකූලව මිස. අපිට හිතුවක් හරවිදිට ඒ එකක් කෙන වේදිකාල ොල කියහින විදියටට අයයාගේ මේයක බෙල්ලමරි කළ හෙම සල්ලිකගන්න සමාජයක් තියන විදියක් නෑ. අපි පිළිගන්නවා විශාල ප්‍රමාණයක් සමහර වෙලාට බද හිමියයගේන ටහල් හිතුව නිසා මේ බදධ ගවන්න විදි ැහැක අඇතතික පරරි්චා කල බැලීම මූලික යිතිවවාසිකම්මල යුතුකමක්. එහම නැතුව ඔය වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී. අදහස් ප්‍රකාශ කරනය ගෙන විදිර කරන්න බෑ. ඇැබ අප පිළිගන්නවා ටැක්ස් සිිස්ටම් එක යම් වෙනසක් සිදුවී යුතුයි. ඒ සඳහා අපි ලංකාවේ ජාතික හැඳනුම් පත රනිල් වික්‍රමසික ජනාත පැත්තුවා බලනවා. ඔබේ ප්‍රධානංකේ හැටියි ඔොබට දෙන්න ඔබේ ඔබ ඔබේ අනවනන් මෝට අතවනද පාර්මිට ඔබයයානුම් පස් පපෝඩ් පාර්තිමෙන්තුට ඔබයන මර සාතිකයක් ගන්න ඔබය අනවනම් පිවා සාතිකයක් ගන්න ඔබ කිසිම කොලයක් අරන්න ො එන පුද්ජලෙක් බට පරිවර්තනය කරගන්න ලෝකය අනිත්‍රටවලල වගේ. එතකොට ඔහුගේ ටැක්ස් ගෙවීම ටැක්ස් පැහරහැරීම සියල්ලමත් ඒ අංක ඔස්සේ ක්‍රියාත්ම කරවගන්න. එක ලංකාවට ඉතාම අවශ්‍යයි ලංකාේ දෙකෝටි ඉතිස් ලක්ෂයයි ජනත දෙකෝටි විසි ලක්ෂයයක් ජනතාව. එතකොට ලෝක පිටරට තව ලක්ෂ සජයක්ක් විතර ජවතනෙන ස්්‍ර ලාංකික අවුරුදු පණහක හැටගේ ඉතිහාසේ පුරා විධ පුරවවැසියන් එතෝොට ගුවන්තට පොලින් පැමිණෙන ලක්ස සයක පුරවැසියන් සහ ශ්‍රීලංකාව ලක්සේ විස්සක පුරවැසියන් හසුරුවන්න පුුවන් පද්ධතිය මේ රජය මේ කෙටිකාලේ තුළ ආරම්භ කලලා තිබෙන එකට ඉන්දයානුවාධදර්යටත ආරම්භගෙන්වා ඒ වැඩකොටස ඉදිරියට ක්‍රම ක්‍රමයෙන් යනකොට අර ඔබ කියපු පැහැරහරින්නන් කඩදාසි මාර්ගයෙන් නෙවෙයි අපේ තාක්ෂණය මාර්ගෙන් හඳුනා ගැනීමට පුළුවන් කම ලැබෙන තැනට ගමන් කළ යුතුව තිබෙනවා. මහිතන්නේ ආණ්ඩුක්‍රමම් විවස්ථාව අනුව රටක අස්ථාවර භාාවයක් ඇති වනාා ආ්ඩුක්‍රමම් වවස්ථාවේ සටහම් වෙල තිබෙනවා ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට අවස්ථාව ඉල ෙඩකට ආණඩුවස්ථාවේ සකස් කරල ති වෙන. ආණඩුක්‍රම්වස්ථාවේ ජනාධීපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධය. අනුගමනය කළ ේතු නීති මේ ෙටුම් පතා අනුප්‍රවස්ථාවය සකස්වල තිබෙනවා. එන අපිට ලබනවර්ශයේ ජනාධිපති මැතිවර්ණයකට මහ ජනතාවට මේ තියෙන ප්‍රශ්න සහ විදේශ ඕමනාවන් වොල්ට අවශ්‍ය කරන ශ්‍රී ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය මැතිවරණෝට ඉඩ නොදී ශ්‍රී ංකාව අවශ්‍යතාව පරිදි ජනාධිපතිවර්ණකට ගියොත් මං අපේ පක්ෂ සම්බෙන් නිදි කියනවා ජාතියේ ජීවත්වෙන මිනිසුන් මිය ගියත් තෙල් පෝලිංවුවල මිය ගිය මිනිසුන් චන්දපොලට ගිහාම සෑම නිවසගින්ම රනිල් වික්‍රමසිංහ මැත්තුමාට චන්දයක් භාවිතා ගන්න තැන්ට ්‍රීලංකාව ගමන් කරයි. තවම ප්‍රශ්නීවරනෑ. නිකන් නෙමේ ඉග කියන්න ජනාතිපවරුන් ලබාගත් මුළු චන්ද සංඛ්‍යාවට වඩා චන්දලක්ස සීියක් විර ලාගෙන ශ්‍ර ලංකාවේ ජනතිපති පපුටි වාඩෙන්න්න පුුවන් ජනාතිපතිවරයා රනිල් වික්‍රමසිංහයි කියලා ප්‍රකාශ කරේ නොදැන විහිලුවට කල්පනාවෙන් කියල තිබෙන්නේ කියලතිබෙන්නේ. ලබනවාර්ශය අප්‍රේල් මාසසි ලංකාව තියෙන තන කොතනද කියලා අරපේ පක්ෂය නායකයා දේශපාලක්ියකුටයාගේ ආර්ථික විශේ සක්ඥ දශපාලක්යකු නිසා ඔහ යන ගම්මග ගැන පැහදිලනිසා තමයි කිය යෙෙන චන්ත ලක්ෂ සියයක් කරගෙන ශ්‍රීලංකාවේ ජනාති පතිපුටුවයි මහජනතාව වාඩිකරන්න කටිතු කරනවාල් ජාගම්බල මේ කහයක් වදද. විපක්ෂයක් තිබිය යුතුයි. ඉති දැන්තයෙන විපක්ෂයත් අපේන ඉ හොඳයි ගලපල න්නපා ඉතින් විරුද්ධ පක්ෂයක් තිබෙනවා අඩුකු මාර්ධ්‍යසානාය කියල විරුද් පක්ෂයක් තියවා. අපේම විරුද් පක්ෂයක්ත්යෙන ඇත් විරුද්ධ පක්ෂ මජනය තෝර ගඩී කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදී සකල්පය තුල විරුද්ධ පක්ෂය ආරක්ෂා කරගත යුතුයි. පෙරමුණ ජාතික සංවිධය තුරෙන් පැසි රා පක්ෂ හත පක්ෂලා තියෙනවා. පල ව්‍යාපාරකය අදම්මකලා මහත්මයාට එක පරිනමන්න සූදානම් වෙ පුතුමාරට එඉරිී ජනාධපතිවරය මැතිවරණ අදියෝගයට ලක්වෙන්න ප්‍රගලයා පාරි මහිතට ගැන මට මුුත් පිළිතුරත් දෙන්න බෑ ඒක බැසි රාජ පක්ෂ මාතය ලංකාවට හමිතුමගේ යුත්තුද උතුමාල දශපාලය කරලිය ඉඳ පිදියට තුමා අන්ඩෝ කරාර නමු පසුගේ ගාලය පුරාන පක්ෂ පක්සය හි පක්ෂ දෙක. මං හිතනන්න අවසසාන ොද අපි ල සිරු දේශපාන පක්ෂ තනකට එනයි නක අප විස්ව ඕ මෙයන් හැනකොට ඔබට තේරේ.